ක්‍රිකට් කරන ඔයාලට අද ඉඳලා තියෙන දෙයක් තමයි මේ බෙප් 20 කියන නෑ මේ TRC 20 කියන එකෙන් අපි USDT නේ ගෙන්න ගත්තේ. දැන් TRC 20 USDT වලින් අපි ෆන්ඩ්ස් එහෙම එහෙ කරොත් චාර්ජස් එකක් කැපෙනවා. ඒක නිසා අපිට සිද්ධ වෙනවා එහෙනම් විකල්පෙට යන්න. විකල්පේ තමයි මේ Binance සයිට් එකේම ස්ටේබල් කොයින් එක තමයි BUSD කියලා කියන්නේ. එතකොට BUSD එකේ බෙප් 20 network එක හරහා යවුවොත් එහෙම මේ ගාන කැපෙන්නේ නැහැ. ඒක නිසා මම මේ පෙන්වන්නේ මේ ඇඩ්‍රස් එක කොහොමද ගන්න කියලා ඔක්කොමලා බලා ගන්න. Right. Binance site එකට මෙන්න මේ විදිහට යන්න. හරි. ඔයාලා වෙනදා ගියා වගේම deposit කියන එකට යන්න. Deposit ගිහිල්ලා මෙන්න දැන් ට්‍රෙන්ඩින් එකේ තියෙනවා නෑ ට්‍රෙන්ඩින් එකේ තමයි ඔයාලගේ සර්ච් හිස්ටරි එකේ නැත්තම් මෙතන උඩ ටයිප් කරන්න BUSD කියලා. එතකොට BUSD කියන කොයින් එක පෙන්නයි. හරිද? රයිට්. ඔයාලට මේකේ පේනවා ERC20 BEP 2 BEP space SC කියලා එකක්. මෙන්න මේ BEP space SC කියන එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මේ වගේ ඇඩ්‍රස් එකක් එනවා. ඒක කොපි කරගන්න. කොපි කරාට පස්සේ ඔයාලට ඒක තමයි වන්න තියෙන්නේ. එතකොට මම ඔයාලට පෙන්නන්නම් withdraw එකක් ගහද්දි පොඩි වෙනසක් එනවා. මෙන්න withdraw එකට ගියාට පස්සේ ඔයාලඟ BEP 20 තියෙනවා නම් හරිද? මෙන්න BEP 20 තියෙනවා නම් ඔයා මේ ඇඩ්‍රස් එක paste කරාට පස්සේ මෙතන network එක select වෙන්නේ නැහැ. අරගෙන TRC 20 ආවා. network එක මෙන්න මෙතනින් BEP 20 BSC කියන එක තෝරන්න ඕනේ. තෝරලා තමයි වාට ගාන ගහන්න තියෙන්නේ. මෙන්න මෙන්න අපි ඩොලර් 10ක් යවනවා කියලා ගහමු. මේ BNB 10ම යනවා. කිසිම ගැටලුවක් නැහැ. කිසිම charges එකක් වෙන්නේ නැහැ. මතක තියාගන්න amount එක ගැහුවට පස්සේ තමයි BEP 20 තෝරන්න ඕනේ. නැත්නම් මේ withdraw කියන එක මේ button එක කහපාට වෙන්නේ නැහැ. ඒක නිසා ඒකත් කරලා අනිවාර්යෙන් withdraw එක දෙන්න. එහෙම වුණොත් ඔයාලට withdraw එක ගන්න පුළුවන්. අර වගේම charges එකක් කැපෙන්නේ නැතුව. ඊට පස්සේ ඔයා future එකට මේ එන BNB ටික දානවා නම් ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. future එකට ගියාට පස්සේ ඔයාලගේ මේ මෙතන තියෙන උඩ mark එක. මේ mark එකට ගියාම ඔයාලට පේනවද? TUS TUSDT පුළුවන් BUSD වලට convert කරන්න. මෙන්න මෙතනදී ඔයාලට අවිල්ල තියෙන BUSD නේ. BUSD ටික අවශ්‍ය නම් ඉස්සල්ලා මේ පැත්තට අරගෙන BUSD විදිහට future එකට අරගෙන මෙතනදී පුළුවන් ඔයාලට USDT වලට convert කරන්න. ඉතින් ඉදිරියේදී සමහර විට දෙයි අපිට chance එකක් මේ BUSD වලින්ම ට්‍රේඩ් කරන්න. එතෙක් අපි මේකට BUSD විදියට අරන් මේක ඇතුළේ TRC 20 වලට කන්වර්ට් කරන් වැඩේ කරන් යන්. එතකොට අපිට charges එකක් කැපෙන්නේ නැහැ. එහෙනම් හැමෝම මේ විදියට ඉදිරියට වැඩේ කරන්න. ජය වේවා.